කලා ශේෂ්ත්‍රයේ පහුගිය දිනවල නිතරම කියවුණු නමක් තමයි උදාරි කෞශල්‍ය කියන්නේ. ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් වන ඇය නැවතත් කලාවට අවතීර්ණ වෙලා ඉන්නවා. ඒ ගැන වගේම ඇගේ පෞද්ගලික ජීවිතය ගැන පුවත්පත කමු ඇය කියලා තිබුණේ මෙහෙමයි. නැවතත් උදාරි කලාවට අවතීර්ණ වෙලා ඉන්නවා. ඔව් අලුතෙන් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී එහි වැඩ කටයුතු ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම රූප රචනා කීපයකටත් සම්බන්ධ වෙලා වැඩ කළා. ඒව තමයි ඉතින් අලුත් විස්තර. පහුගිය කාලේ මොකද වෙලා හිටියේ කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. පෞද්ගලික හේතුවක් මත කලාවට පොඩි විරාමයක් තියන්න සිද්ධ වුණා. දැන් ආයෙමත් කලා ශේෂ්ත්‍රයට එකතු වෙලා සුපුරුදු වැඩ ටික කරගෙන හොඳ නිර්මාණ සඳහා මගේ රංගනය ලබා දෙනවා. එකපාරටම නැවත රංගනයට යොමු වෙන්න හිතුවේ ඇයි කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. පහුගිය ටිකේ රංගන ජීවිතයට පොඩි විරාමයක් තියලායි තිබුණේ. දැන් ආයෙමත් හොඳ නිර්මාණ කීපයකටම ආරාධනා ලැබුණා. ඉතින් ඒ නිසාම ආයෙත් රංගනයට යොමු වෙන්න කාලය ඇවිත් කියලා හිතුණා. ඒ හින්දා ආරාධනා පිළිගත්තා. කොසිප් වලින් ඇයගෙන කියන දේවල් වලට ඇයට අද කියන්න තියෙන කෙනෙක් ගැනත් ඇයි මෙහෙමයි කියලා තිබුණේ. ගිනි ගන්න හිතකට හදවතකට ඒ ගින්න නිවා ගන්න හයියක් වෙන්න කවුරුත් නැති වුණාට තවත් ඒ ගින්දර හතර වටින්ම අවුලවන්න ඕන තරම් කට්ටි ඉන්නවා. ඉතින් එන හැම දෙයක්ම මම සතුටින් බාර ගන්නවා. උදාරි කියන්නේ ලේසියෙන් වටන්න පුළුවන් කෙනෙක්ද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. පැටලා කලකිරලා පසුබාල ජීවිතේ එපා වෙලා ඉන්න චරිතයක් නෙවෙයි මම. ලැබෙන හැම අත්දැකීමක්ම ජීවිතේට හොඳ පන්නරයක් කරගෙන අනාගතය ගැන බලාපොරොත්තු ඇතුව සතුටින් සැහැල්ලුවෙන් ඒ වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන චරිතයක් තමයි උදාරි කියන්නේ. විරහව ඇයට දැනෙන්නේ කොහොමද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. විරහව ජීවිතේට තියෙන තවත් පුංචි බාධාවක්. ඒ බාධක ප්‍රශ්න එක්ක ජීවිතේ හැප්පි හැප්පි ඉස්සරහට යනකොට තමයි දැනෙන්නේ ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ හැම අත්දැකීමක්ම ජීවිතේට දවසක හොඳ පාඩමක් වෙනවා අනිවාර්යයෙන්ම. හැමදාම ළඟින් ආපු අය අතරමඟදී මග හැරෙනකොට මොකද ඒ ගැන හිතෙන්නේ කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මම නම් ඇත්තටම පණතිස් දේවල් වලට ගොඩක් බයයි. පණතිස් දේවල් වලට වඩා ජීවිතේ ගොඩක්ම විශ්වාස කරපු අය දාලා යනවා. ඒ බාධක මැදින් උත්සාහය කැපවීම මත මම සතුටින් සැහැල්ලුවෙන් මගේ ජීවිතේ ඉදිරියට ගොඩනගාගෙන මගේ ගමන යනවා නැවතීම. ආයේ හැම කෙනෙක් හමු වුණොත් ඇයි පිළිගන්න සූදානම්ද කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. හීනකින්වත් එහෙම බලාපොරොත්තුවක් මට නැහැ. ආදරේ කියන වචනටත් මම දැන් ගොඩක් බයයි. ළඟම ඉන්න මගේම කියන ආදරේ කරපු හොඳයි කියලා පිටතන හැම කෙනෙක්ම වෙනස් වෙනවා. ඉතින් ආයෙමත් ආදරයක් ගැන නම් හීනයක්වත් මගේ ජීවිතේ නැහැ. සංගීත ශේෂ්ත්‍රයට යොමු වෙලා නේද ඇයි ඉන්නේ කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ගායනය කියන්නේ මම ගොඩක් කැමති ශේෂ්ත්‍රයක්. සංගීතයේ ඉදිරියට හදාරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය හරහා මට ලැබෙන ප්‍රතිචාර සහ ඉල්ලීම් එක්කදී මගේ ගීතයක් හැමෝටම රස විඳින්න අවස්ථාව ලැබෙයි. ඒ ශේෂ්ත්‍රයට යොමු වෙන්න ඕනේ කියලා හිතුනේ ඇයි කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. රංගනය ගායනය නිවේදනය නර්තනය කියන අංශ හතර ගැනම මට අත්දැකීම් තියෙනවා. ඉතින් බහුතර ඉල්ලීම මත තමයි ගීතයක් කරන්න ඕන කියලා මම හිතුවේ. බලමු ඉස්සරහට කොහොම ප්‍රතිචාර ලැබෙයිද කියලා. ඉතින් උදාරි කියන්නේ කොහොම චරිතයක්ද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මං ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න චරිතයක්. යාළුවෙක් එක්ක හැමෙහෙ යන්න, සුරත සතුට නැති කරන්න, සින්දු කියන්න මේ දේවල් වලට මං හරි කැමතියි. ඒ දේවල් එක්ක ජීවිතේ විඳින්න, ජීවිතයට ආදරය කරන්න කැමති කෙනෙක් මම. ඉදිරි වෘත්තීය සැලසුම් ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. කරන සහ ලැබෙන නිර්මාණ වලට උපරිම සහයෝගයක් දෙමින් මගේ උපරිමයේ ඒ නිර්මාණ සාර්ථකත්වය සඳහා යෙදවීම තමයි වෘත්තීය ජීවිතය ගැන තියෙන එකම සැලසුම. ඒත් එක්කම කාටවත් මගේ කරදරයක් නොවන විදිහට මගේ ගමන යාම තමයි තියෙන අරමුණ කියලායි ඇය අවසාන වශයෙන් කියලා තිබුණේ. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.